බිට්කොයින් තමා මුල්්‍ය ලෝකයේ අනාගතේ. බිට්කොයින් වලින් තමයි අනාගත ලෝකයේ ගෙවීම් කරන්නේ. දැන්ම ගන්න බිට්කොයින් $100,000 to $200,000 යනවා. ඉන්වෙස් නම් බිට්කොයින් තමයි එකතු කරගන්න අපෙන් ගන්න. අපි බෝනසුත් දෙනවා. බිට්කොයින් නිකම්ම සූදුවක් විතරයි. කිසිම වටිනාකමක් නැහැ. නිකම්ම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. බිට්කොයින් කියන්නේ බබල් එකක්. බුවත්කමක් නොවේ. අත පුච්ච ගන්න එපා. මෙන්න මේ සිතුවිලි දෙකෙන් ඔයා කොතනද ඉන්නේ? එහෙමත් නැත්නම් බිට්කොයින් කියන්නේ මොනවද කියලා දන්නේවත් නැද්ද? කොයි මතේ හිටියත් අහලා බලන්න. බිට්කොයින් කියන්නේ මෑත ඉතිහාසයේ මුල්්‍ය ලෝකයේ තුල ඊටාම තදින් කතාවට ලක්ුණු කාරණාවක්. අනාගත ලෝකයේ මුදල් වෙනුවට එන ආදේශකයක් විදිහට සමහරුන් බිට්කොයින් දුටුවත් සමහරු දකින්නේ මේක කිසිම වටිනාකමක් නැති කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට. මේක දෙයතුන භයානක තත්ත්වය තමයි මුදල් තණ්හාවෙන් මැඩුණු එකරහෙන් පෝසත් වෙන්න කැමති කෑදර මිනිස්සු මේක අසාමාන්‍ය ලෙස මිලදී ගන්න ගිය හින්දා බිට්කොයින් වල මිල අහස උසට නැගුණා. ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පුද්ගලයන් තමන්ගේ නිවාස උකසට තියලා එම මුදල් වලින් පවා බිට්කොයින් ගන්නට පෙළඹුණා. ලංකාවේ තත්ත්වය මෙතරම් දුර ගියේ නැහැ තාමත්. නමුත් උණුසුම ටිකෙන් ටික වැඩි වෙන බව අපට පේනවා. හැමදාම වගේ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් හැදුනම ඒකෙන් වාසි ලබා ගන්න වලිකන බොරදියේ මාළු බාන පිරිස දැන් දැන් බිට්කොයින් සීනේට නොදැනුවත් ආයුධ ගන්න ඇදගෙන යන්න පටන් ගන්න තියෙනවා. පිරමිඩ් ස්කීම් පවා නිර්මාණය කරමින් තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා. මේක ඉතාමත් නිර්ලජ්ජිත උත්සාහයක් කියලා අපි කියනවා. සමාජ මාධ්‍ය විශේෂයෙන් YouTube හරහා ප්‍රවර්ධනය කිරීම කොතෙකුත් සිද්ධ වෙනවා. අපි මේ මයම නොදැන අඳුරේ අතපත ගාලා ගිහිල්ලා බොරු වලවල්වල වැටෙන්නේ නැතුව නිවැරදි තීරණයක් ගන්නට ඔබට යම් දැනුමක් ලබා දෙන එක. පළමුවෙන්ම දැනගන්න මේ ගන්න හෝ නොගන්න කියලා කරන රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි. දැනුම සඳහායි කියලා දෙන්නේ මිලදී ගැනීම හෝ නොගැනීමට පෙර ඒ ගැන අධ්‍යයනයේදීම සහ විශේෂඥ උපදෙස් ලබා ගැනීම ඔබගේ වගකීම. ඉතින් පළමුවෙන්ම කියනවා සිලොන් මොටිවේෂන් YouTube channel එකට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න subscribe කරලා notifications enable කරගන්න. ඒ වගේම අපේ Facebook page එක සහ WhatsApp හරහත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. හොඳයි. අපි බලමු Bitcoin කියන්නේ මොකක්ද කියලා. Bitcoin ඒ කියන්නේ cryptocurrency කියලා කියන්නේ digital currency එකක්. අන්තර්ජාලය හඳහා ගෙවීම් කරන්න පුළුවන් මුදල් ඒකකයක් විදිහට තමයි මේ cryptocurrencies ඉදිරියට එන්නේ. අනාගත ලෝකයේ මුදල් ඒකකය Bitcoin වෙන්න පුළුවන්. මේකේ යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම මේ Bitcoin කියන cryptocurrency එකම මේ සඳහායිද කියලා අපිට කියන්න බෑ. ඒ ටෙක්නොලොජි එක අනුව හදපු වෙනත් දෙයක් එන්නත් පුළුවන්. මොකද දැනටමත් එහෙම හදපු ගොඩක් cryptocurrencies තියෙනවා. Litecoin, Ethereum, Ripple, Stellar, NEO, Cardano සහ Binance ඒ වගේ ඉදිරියෙන් ඉන්න කිහිපයක් විතරයි. එතකොට අපිට කියන්න බෑ Bitcoin විතරයි අනාගතයේ ගෙවීම් කරන්න පුළුවන් කියලා. මොකද දැනටමත් මෙන්න මේ වගේ cryptocurrency ගොඩක් තියෙනවා. මේ ඉතිහාසය බලනකොට සතෝෂි නකමොටෝ කියන ආරූඪ නාමයෙන් යම් පිරිසක් හෝ කෙනෙක් මේක 2009 දී එළි දක්වන 2009 ජනවාරි 9 වෙනිදා පළවෙනි මුදාහැරීම කරනවා. ඒ වගේම 2021 ජනවාරි 15 වෙනිදා දෙවෙනි මුදාහැරීම කරනවා. මේකේ තියෙන වාසි විදිහට ගොඩක් දෙනෙක් දකින්නේ මේක decentralized blockchain එකක් විදිහටයි තියෙන්නේ. ඒ කියන්නේ මේක central bank එකක් මධ්‍යම තැන්පතු බැංකුවක් නැහැ, රජයකටයි තියෙන්නේ නැහැ, සයිබර් අවකාශයේ තියෙන්නේ. ඒ වගේම මේකේ යම් කිසි transaction එකක්, ඒ කියන්නේ තැනකින් තැනකට හුවමාරු වෙනකොට ඒක තැන් ගණනාවක මේක පාවිච්චි කරන computers ගණනාවක මේක සලකුණු වෙනවා. එම නිසා මේකෙන් හොරකම් කරන්නට අපහසුයි, මේක අවභාවිතා කරන්නට අපහසුයි. ඉතා තද ආරක්ෂාවක් තියෙන බවයි කියන්නේ. ඒ වගේම මේකේ supply එක හරිම limited. මිලියන 21යි Bitcoin මේ වෙනකොට නෙවෙයි මිලියන 21යි උපරිමව ලබා දෙන්න පුළුවන්නේ. මේ වෙනකොට supply එක මිලියන 18.35ක් මුදා හැරලා තියෙනවා. ප්‍රධානම මේකේ රඳවා ගැනීම
පුද්ගලයා විදිහට දකින්නේ සතෝෂි නකමොටෝ කියන පුද්ගලයාමයි මිලියන 1.1ක් ඔහු සතුව තියෙනවා. අපි බලමු මිලියන 21ක් නම් තියෙන්නේ ලෝක ජනගහනයෙන් එක් පුද්ගලයෙකුට මේ බිට්කොයින් 0.0026 ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ 380 දෙනෙකුට එක බිට්කොයින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි මේකේ මිල අසාමාන්‍ය විදිහට ඉහළ යන්නේ. ඉතින් මේකෙන් අපිට කියන්න පුළුවන් එකම දේ තමයි මෙච්චර සුළු ප්‍රමාණයක් තියෙන දෙයක් අනාගතයේදී මුදලක් විදිහට ලෝකෙම භාවිත කරයිද කියන සැකය මෙතෙන්දි මතුවෙනවා. මේක මේ තරම් මිල වුණාද මුලින්ම කියලා බලනකොට 2009දී මේක මුදාහරිනකොට කිසිම වටිනාකමක් නැහැ. කිසිම කෙනෙක් මේක මුදල් දීලා ගන්නෙ නැහැ. නිකන් හුවමාරු කරගන්නවා විතරයි. 2010දී මේක ඩොලර් 0.01ක් මිල වෙනවා. 2011දී ඩොලර් 1 දක්වා වැඩි වෙන මෙය මෑතදී 2020දී ඩොලර් 39,000 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ඉතාමත් ඉක්මනට 26%ක් මිල අවම කරගනිමින් 33,000 මට්ටමේ මේ වෙනකොට විකිණෙනවා. ඉතින් මේ බිට්කොයින් එක ගැන හොඳ නරක ලෝකයේ විවිධාකාර විශිෂ්ට ගණේ ආයෝජකයන් අදහස් පළ කළා. මේකට එකඟව තදින්ම අදහස් පළ කරන්නේ චමත් පලිය පිටිය, ඔහු ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ආයෝජකෙක්. ඉතා දක්ෂ ආයෝජකයෙක්, රටට අහිමි වූ සම්පත. හැමදාමත් වගේ අපි වත්ත බද්දට දීලා ඇසට දත නියමන ජාතියයි. ඉතින් ඔහුත් මේ රට හැරගිය ඒ වගේ පුද්ගලයෙක්. අපේ මේ බෑයම ඒක වෙනස් කරන්න මේ රටේ යම්කිසි සමාජම වෙනසක් ඇති කරන්න. ඔහුගේ අදහස් අනුව ඔහු මේ බිට්කොයින් එකක් මිලදී ගත්තේ ඩොලර් 80කට. ඉතින් ඔහු 39,000 දක්වාම ඒක තමන් ළඟ තියාගෙන හිටියා. 33,000ට අඩු වුණත් ඔහු විකුණුවේ නැහැ. ඔහු ලබාගත් ලාභය එතකොට ගණනය කරලා බලන්න. ඔහු ප්‍රධාන වශයෙන් කියන්නේ මෙහි ධනාත්මක පැත්ත විදිහට ට්‍රාන්සෙක්ෂන් ෆී එකක් නැහැ. ඒ කියන්නේ මේක තැනකින් තැනකට ගෙවීමක් කරනකොට බැංකුවක් හරහා කරන 2.5% 2.3% ඒ ගෙවීම කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේකට රජයක් සහ සෙන්ට්‍රල් බැංක් එකක් නැති නිසා අධීක්ෂණ සහ මූල්‍ය ප්‍රතිපත්තිවල තියෙන අවිශ්වාසදායක තත්ත්වය නිසා මිනිසුන්ට ඇතිවන අවාසි මෙහෙන් ඇති වෙන්නේ නැති බවයි ඔහු පවසන්නේ. යම්කිසි රජයකට අයිති නම් එම රජයේ මුදල් අව භාවිත කරොත් ඔවුන් ගන්න ණය හරි විදිහට පාවිච්චි කරේ නැත්නම් එම මුදලේ අවපාතනය වීම ඒ මුදල රඳවාගෙන සිටින ඕන කෙනෙකුට බලපානවා. නමුත් මෙහි රජයක් හෝ වෙනත් සෙන්ට්‍රල් බැංක් එකක් ඉදිරිපත් නොවන නිසා එහෙම ප්‍රශ්නයක් නැති බවයි ඔහු පවසන්නේ. ඉතින් මෙහෙම ඉතාමත් හොඳ පැති කිව්වත් මොහු රඳවාගෙන සිටින්නේ ඔහුගේ පෝට්ෆෝලියෝ එකෙන් ඔහුගේ ආයෝජන කලමෙන් 1%ක් පමණයි බිට්කොයින්. ඉතින් මෙහිදී මේක නැති වෙන්න බෑ කියලා කිව්වට ලෝකේ ලොකුම බිට්කොයින් වෙළඳපොළ මවුන්ට් ගැක්ස් 2014දී තමන්ගේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරනවා. ඩොලර් මිලියන 473ක් වටිනා පාරිභෝගික බිට්කොයින් නැති වුණ බව ප්‍රකාශ කරමින් ඒක යම් කිසි කෙනෙක් හොරකම් කරා කියලා. එතකොට ඒක 107ක ප්‍රමාණයක්. එහෙමනම් මේකෙදී ඔය කියන ආරක්ෂාව ගැන අපිට පොඩි සැකයක් මතුවෙනවා. ඒ වගේම මේකෙදී මේ පිළිබඳ තදින්ම අදහස් විරුද්ධව ප්‍රකාශ කරන්නේ වොරන් බුෆට් මහත්මයා. ඔහු තමයි ලෝකයේ එදා මෙදා තුර 15 ඉතා විශිෂ්ටම ගණේ ආයෝජකයා. ඔහු කියන්නේ බිට්කොයින් කියන්නේ එකතු කරලා තියාගන්න පුළුවන් වත්කමක් විතරයි. කිසිම දෙයක් මේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ලාභයක් ලබන්න නම් ඔබේ මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට යම් කිසි කෙනෙකුට විකුණන්න වෙනවා. ඒ කියන්නේ ඔබ ගෙවපු මිලට වඩා යම් කෙනෙක් මේකට ගෙවන්න කැමති වුණොත් විතරයි මේකට ඔබට ලාභයක් ලබා ගන්න පුළුවන්. මේකට කියන අපි ග්‍රේට් ෆෝල් තියරි කියලා. එක මොඩේකට වඩා තවත් මොඩේක් මේකට ගෙවන්න කැමති නම් එතකොට තමයි ලාභයක් ලබන්න පුළුවන් කියන එකයි සරලව කියන්නේ. ඉතින් ඊට වඩා අපි හිතන්න ගොවිපලක් මිලට ගත්තොත් අවුරුදු 10ක් යනකොට මේ ගොවිපල තුලින් අපි හොඳට මේන්ටේන් කරොත් ආදායමක් ලබා ගන්න වගේම අවුරුදු 10කට පස්සෙත් ගොවිපල ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම උද්ධමනය නිසා මේ ගොවිපලේ වටිනාකමත් වැඩි වෙලා තියෙනවා. ඉතින් බිට්කොයින් එකකදී මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම ෆොරන් බුෆේ මහත්මයා පවසනවා බිට්කොයින් will come to a bad ending. බිට්කොයින් එක නරක අවසානයක් දක්වි. ඉතින්
බිට්කොයින් එක මිලදී ගන්න බොහෝ දෙනාගේ සිතුවිල්ල තමයි හෙට එළිවෙනකොට මෙන්න මේ බිට්කොයින් එක විශාල වශයෙන් වැඩි වෙලා තිබිලා මම මහා ධනවතෙක් වෙලා තිබේ. ඒ වගේම මම මේක මිලදී ගත්තේ නැත්නම් වෙනත් මිලදී ගන්න අය මේකෙන් විශාල ධනවතුන් වෙලා තිබේ. නමුත් ඔවුන් දකින්නේ නැහැ ඒක කිසිම වත්කමක් නැති නිකම්ම ස්පෙකියුලේටිව් ඇසට් එකක් කියලා. ඒ කියන්නේ ඒක එක්කෙනාගේ ආසාවට මේ මිලදී ගන්න නිසා වැඩි වෙනවා මිසක් ඒකේ සත්‍ය වටිනාකමේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි කුමක්ද කළ යුත්තේ? ඔයාගේ ෆයිනෑන්ෂල් IQ එක මුල්‍යමය බුද්ධිය වර්ධනය කරගන්න, ඉතිරි කිරීම් මුල්‍ය පාලනය සහ ආයෝජනය ගැන ඉගෙන ගන්න. ඉතා පහසුවෙන් උත්සාහ නොකර ශ්‍රේෂ්ඨ දේවල් ලැබෙන්නේ නැත. මොකුත්ම නොකර එක රැයෙන් ධනවතෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න ඔබ හිතන ඒ දුප්පත් මානසිකත්වය නැති කරගන්න. මොකද එහෙම ලැබෙන දේවල් ලැබෙන ඉක්මනටම අනිත් පැත්තට නැති වෙලා යන්න තියෙන චාන්ස් එක වැඩි. මොකද ඒකේ සත්‍ය වටිනාකම හෝ ඒක ලබා ගන්න ගිය සත්‍ය පාර ඔබ නොදන්නා නිසා. වර්ධනය සඳහා මුල්‍යමය ශාරීරික සමාජමය ඒ ඕනම දෙක වර්ධනය සඳහා කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල ඉවසීමෙන් කටයුතු කරන හැටි ඉගෙන ගන්න. මොකද දරුවෙක් පිළිසිඳගෙන මෙලවට බිහි කරන්න එක මවකට මාස 9ක් ගත වෙන නිසා ඔබට මව්වරු 9 දෙනෙක් ගෙනැල්ලා එක මාසයක් තුල දරුවෙක් ලබා ගන්න බෑ කියන එක හොඳට මතක තියාගන්න. ආයෝජනයේදී තෝරා ගැනීම ඉතා පරිස්සමෙන් කරන්න. මේක අද ගත්තේ නැත්නම් ආය ගන්න වෙන්නේ නැහැ කියන බය නිසා නම් ඔබ ආයෝජනයක් කරන්නේ ඒ ආයෝජනයේ සැබෑ වටිනාකමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේම ඔබ දුක් මහන්සියෙන් උපයාගත් මුදල අහිමි කරගන්න එපා. ආයෝජනයේ පළවෙනි නීතිය තමයි don't lose capital. ඔබගේ මුල් මුදල විනාශ කරගන්න එපා කියන එක. ඒ වගේම හැම වෙලාවෙම තමන්ගේ බුද්ධියට ගෝචර වෙන, තමන්ට තේරෙන, ඒ වගේම නිෂ්පාදනයක්, ආදායමක්, මුදල් ප්‍රවාහයක් ලබා දෙන වත්කමක් මිලදී ගන්නට ආයෝජනය කරන්නට වග බලා ගන්න. හැකි තරම් අවදානම අඩු කරගන්න. අවසාන වශයෙන් මතක තියාගන්න අප මේ ගොඩනගන්නේ ජීවිතයක්, ඒ වගේම ජීවන රටාවක්, යහපත් සමාජයක්, මුදල් පමණක් නෙවෙයි. එතකොට අපි බිස්නස් එකකට, ෆාම් ලෑන්ඩ් එකකට ආයෝජනය කරනවා නම්, යම් කිසි දෙයකට ආයෝජනය කරනවා නම් අනාගතයට මේන් කොපමණ අන්දමේ යහපත් බලපෑමක් ඇති වෙනවාද කියන එක ඔබ ආයෝජන තීරණ ගැනීමේදී මුල් කරගන්නවා නම් වඩා හොඳයි. ඉතින් මේ ගැන නැවතත් හිතා බලන්න, තව තවත් මේ ගැන සොයා බලා ඔබ කැමති නම් පමණක් මිලදී ගන්න, නැතිනම් නොගෙන ඉන්න. ඒ වගේම අපේ YouTube channel එකට තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, අකමැති නම් ඒත් ලයික් කරන්න. ඒ වගේම ඔබට දැනෙන දේවල් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ Facebook page එකත් එක්කත් එකතු වෙන මම link එක යටින් දාලා තියෙනවා. WhatsApp අංකය හරහා ඔබට ඕනෑම දෙයක් කියන්න තියෙනවා නම්, ඔබට දෙයක් දැනගන්න තියෙනවා නම් අපට යොමු කරන්න. ස්තුතියි.